පැහැසරගේ සිතවිලි විසිරවමින් ඔහුගේ දුරකතනයට කෙටි පණිවිඩයක් ආවා. ඉක්මනින්ම ෆෝන් එකේ තිරය දිහා බලපු පැහැසර දැක්කේ මැසේජ් එකක් ඇවිත් තිබුණේ රිෂ්ණගෙන් කියලා. ඊයේ තෑත් එක්ක කතා කර කර ඉද්දි තමයි අනුරාධා හින්දා ඔහුගේ ෆෝන් එක බිම වැටිලා ඇමතුම විසන්දි වුණේ. ඒත් ආයෙ සැරයක් පැහැසර රිෂ්ණට කෝල් ගත්තට ඇය ෆෝන් එක අන්සර් කෙරුවේ නැහැ. ඒ හින්දා ඔහුත් එක දිගට මෑයට කෙටි පණිවිඩ ඇරියා. ඒ එකකට හරි ඇය රිප්ලයි කරයි කියලා ඔහු බලාපොරොත්තු වුණා. ඒ වුණත් ඊයේ රෑ ඉඳලම දැන් තමයි ඇගෙන් කෙටි පණිවිඩයක් ඇවිත් තිබුණේ. කොහොමත් ඕනම කෙල්ලෙක් කලබල වෙනවා වැඳපු නැති කොල්ලෙක්ගේ කාමරෙන් වෙන කෙල්ලෙක්ගේ කටහඬක් ඇහෙති. රිෂ්ණත් ටිකක් කලබල වුණේ ඒකයි. කොහොමත් ආදරේදී විශ්වාසයට වඩා සැකේ ඉස්සරහට එන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ නොගැලපීම් එක්ක දෙපැත්තක හිටපු දෙන්නෙක් ආදරේ කරති හිනාවට වඩා කඳුල ඉස්මතු වෙනවා. ඔහු ආදරේ කියලා තියෙද්දිත් ඇය ආදරේ කියලා නැතුව තියෙද්දිත් රිෂ්ණගේ හිත මහා හුඟක් රිදුණා. ඇය හේතුව නොදැන ඒ රෑ එළි වෙනකල් ඇඬුවා. රිෂ්ණ ඒ තරම් දුක්ුණේ මේ ආදරේ කියලාවත් නැති කොල්ලෙක් වෙනුවෙන්. මට දුක හිතුණ පැහැසර. රිෂ්ණ එහෙමයි මැසේජ් එක එවලා තිබුණේ. ඒක දැක්කම පැහැසරගේ හිත කීන් ගෑවා. ඔහු අනික් අතට ඇයට කෝල් එකක් ගත්තේ ඇය දුකින් ඉන්නවයි කියපු හේතුව ඔහු දන්න හින්දා. ප්ලීස් සාංශ කරන්න රිෂ්ණ. ඇය ඇමතුමට සම්බන්ධ නොවුණු තැන පැහැසර හිතින් එහෙම කිව්වා. ටික වෙලාවකට පස්සේ ඇය ඇමතුමට සම්බන්ධ වුණා. ඉෂ්ණ අනේ මැනිකෝයා හිතන දෙයක් උනේ නැහැ මා විශ්වාස කරන්න. ඒ බෝඩිමේ ඇන්ටිගේ දුව එහෙම කියලා පැහැසර රිෂ්ණට අනුරාධගෙන් තමුන්ට වෙන අපහසුතාවය ගැනත් ඒ හින්දම බෝඩිම මාරු කරන්න යන විස්තරයත් කිව්වා. අඬන්න තරම් වැරද්දක් මං කරුවේ නෑ මැනික. මං ඇත්තටම ඔයාට ආදරේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. පැහැසර දුකින් වගේම හැඟුම් බරව කියද්දි රිෂ්ණ ඉක්බිඳින ඔහුට ඇහුණා. මෙහෙම අඬන්නේ මට ආදරේ හින්දා නේද ඔයා? ආ කියන්න රිෂ්ණ. ආදරේ නේද ඔයා මට? පැහැසර කිව්වේ ඒ සුසුම් පවා දුරකතනින් ඇයට ඇසෙන ලෙසින්. මේ කුළුඳුලේ පිළිසිඳුණු ආදරය. ඒ වෙනුවෙන් නමක් ගමක් ආගමක් ජාතියක් නැතුව මේ තරමටම ආදරේ ඒකයි. රිෂ්ණ එක්ක බිඳිමින් කිව්වා. පැහැසරට දැනුනේ ඒ වචන ටික කියද්දී ඇය ළඟ හිටියනම් කියලා. ඒ මොහොත හරිම ආදරණීය වගේම ලස්සන දවසක් කියලායි පැහැසරට හිතුනේ. ඒ විදිහට ඒ ආදරේ ගෙවල් දෙකටම රහසින් හරි අපූරුවට ගලාගෙන ගිය ටික කාලයයි. දෛවයේ එක එක ප්‍රශ්න ඒ ආදර කතාව ඉස්සරහට අරන් ආවේ මේ ආදරේ පරීක්ෂාවට ලක් කරමින්. ඒ කියන්නේ ඒ ආදර කතාවට මොනවා වෙන්නේ නැද්ද? අපි කියවමු ඊළඟ කොටසින්. එහෙනම් සුබ දවසක් වාට.